අද මංහැදුවේ ඉහළ වටිනාකමකින් යුක්ත ඇග්ලොනිමා ප්‍රභේදය. මේ ඉතිං මට තෑගි ලැබුණ පැළ දෙකක්. හරි, දැන් බලමු අපි කොහොමද මේ මිලදී ගත්ත පැළය අපි ස්ථිර මාධ්‍යක හිටුවගන්නේ කියලා. ඉතින් අද මට වැඩිපුර මාධ්‍ය ටිකක් හදාගත්තා, මොකද මගේ අනිත් පැළවලටත් දාන්න එකම. හරි, වැඩි කතා නැතුව දැන් අපි බලමු කොහොමද මේක හදන්නේ කියලා. අපිට ඕන වෙනවා ගංගාවැලි කොටස් එකක්, ඒ වගේම මතුපිට පස් පාගයක්, කොහුබත් කාලක්, ඒ වගේම කොම්පෝස්ට් කාලක්. ඉතින් මේ වර්ග හතර හොඳට මෙන්න මේ වගේ කලවම් කරලා තමයි අද මං මේ පැළ ටික හදාගන්නේ. ඉතින් අද මගේ උදව්වට මගේ ළඟ පාත මේ ඇන්ටි කෙනෙක් ඉන්නවා. මොකද ගාඩන් එකේ වැඩ ගොඩක් කරපු දවසක්. තව වීඩියෝස් කීපයක්ම තියෙනවා. ඒ වගේ මේ දවල්ත් මම අරගෙන එන්නම්. ඉතින් මේ විදිහට හොඳට මේ මිශ්‍රණය මිශ්‍ර කරලා තමයි අපි දැන් පැලේ හදාගන්න යන්නේ. හරි, දැන් අපි යමු කොහොමද මේක හදාගත්තේ කියලා බලන්න. අද මං ඇග්ලොනිමා අලුත්ම ප්‍රභේදයෙන් පැල දෙකක් හිටව ගන්නවා. ඉතින් මේ අරගෙන තියෙන්නේ මං මගේ පැල දෙක හදාගන්න ගත්ත ප්ලාස්ටික් භාජන දෙක. විෂ්කම්බය අඩියක් පමණ වුණු භාජන දෙකක් තමයි අද මං යොදාගත්තේ. ඉතින් මගේ මේ පරණ පොටස් දෙක තමයි අද මං මගේ මේ පැල දෙක හදාගන්නේ. දැන් මං මේ මිශ්‍ර කරගත්ත පස් මිශ්‍රණය යොදාගෙන අපි මේ පොටස් දෙකේ පැල දෙක හිඳව ගමු. හරි, මුලින්ම ගල් කැවලි කීපයක් අපි මේ පෝච්චේ අඩියට දාගන්න ඕනේ. ඉතින් ඒ වීඩියෝ එක මගේ අතින් මිස් වෙලා. ඉන් පස්සේ පෝච්චේ කටට අඟල් දෙක තුනක් පහළට වෙන්න අපි යම් ප්‍රමාණයකට මේ විදියට පස් පුරව ගන්නවා. ඉතින් ඔයාලට පේනවා දැන් මම ගත්ත සරු පැලෙත් දැන් මගේ අතේ තියෙනවා. ඉතින් අද බිම වාඩි වෙලා තමයි මට මේ වීඩියෝ එක කරන්න ඕනේ. මොකද පස් මිශ්‍රණය හැදුවේ බිමනේ. ඉතින් මේ විදිහට අපිට පුළුවන් අපි හදාගත්ත පස් මිශ්‍රණේ හතරෙන් තුනක් වෙන්න මේ විදිහට හොඳට පොට් එකට පුරව ගන්න. ඉන් පස්සේ පස් මිශ්‍රණය මෙන්න මේ වගේ අතින් පොඩ්ඩක් ඈඩ් කරන ගමන් අපි මිලදී ගත්ත පැලය මෙන්න මේ විදිහට හරි පරිස්සමට අරගෙන අපි පැල කරගන්නට ඕන. ඉතින් පැලවලට ආදරය කරන ඔයාලට අදත් මම ලස්සන වීඩියෝ එකක් ගෙනාවා කියලා මම හිතනවා. ඉතින් සබ්ස්ක්‍රයිබ් කරලා නැති කෙනෙක් ඉන්නවා නම් සබ්ස්ක්‍රයිබ් කරන්න, ඒ වගේම මේක ප්‍රයෝජනවත් වෙන කෙනෙක් ඉන්නවා නම් ෂෙයාර් කරන්න කියලත් ආදරෙන් ඉල්ලනවා. ඒ වගේම හිතට සතුටක් දැනුණා නම් මොනවා හරි දෙයක් අහගන්න තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න කියලා ආදරෙන් මතක් කරනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපි ඇග්ලොනිමා වර්ග හදාගන්නේ. ඇග්ලොනිමා වර්ග ප්‍රභේද ගණනාවක් තියෙනවනේ. මේ ඕනම ක්‍රමයක් ඔයාලට මේ මිශ්‍රණයෙන් මේ විදිහට හදාගන්නට පුළුවන්. ඉතින් මල් වලට ආස කරන ඔයාලගේ ලස්සන හිත් හැමදාම සතුටින් පිරෙන්න කියලා මේ වෙලාවේදී මම ඔයාලට ආශිර්වාද කරනවා. දැන් ඉතින් අපිට මේ මාධ්‍ය හොඳින් තෙට්ටෙනකන් ජල සම්පාදනය කරගන්නට බොළුවනි. ඉතින් මේ ඇග්ලොනිමා ප්‍රභේදය නම් හැදුනාම මාරම ලස්සනයි. ඇත්තටම ඒක මල් බිස්සක් වගේ. ඔයාලත් දැකලා ඇතිනේ මේ පත්‍ර රතුම රතු පාටින් දිලිසෙනා වගේ තමයි මේ ශාකය හැදෙන්නේ. ඉතින් ඒ වගේම කියන්නට ඕනේ ඉන්ඩෝ ප්ලාන්ට් එකක් විදිහට වගේ වගා කරගන්නට පුළුවන්. ඒ වගේම තමයි ඔයාලා මේ ඇග්ලොනිමා ප්‍රභේදයන් ඉන්ඩෝ ප්ලාන්ට් එකක් විදිහට පාවිච්චි කරනවා නම් අනිවාර්යයෙන්ම අවුවේ තියන්නත් ඕන. මොකද 60%ක් කියලා මම කිව්වේ 60ක සෙවණකුත් 40ක ආලෝකිකුත් ඕන නිසා. ඉතින් මේ පත්‍රයන්ගේ විචිත්‍ර බව ආරක්ෂා කරගන්න, ඒ පත්‍ර විචිත්‍රවත්ව තියාගන්න ඕන නම් අපිට අනිවාර්යයෙන්ම හිරු එළිය අත්‍යවශ්‍යයි. ඒ වගේම තමයි ඩිරෙක්ට් සන්ලයිට් කියන්නේ කෙලිම වටින හිරු එළිය කියන්නේ. අන්න ඒ හිරු එළිය නම් මේ පැලවලට ඇත්තටම හොඳ නැහැ. හොඳ නැහැ කියන්නේ මේ කොළ අගින් පටන් ගත්තාම හරි මැදින් පටන් ගත්තාම හරි කොළේ පිච්චිලා වගේ තැනින් තැන යනවා. එහෙම වුණහම අපි අපේක්ෂා කරන ඇග්ලොනිමා ලස්සන පැලේ අපිට ලබා ගන්නට බැරි වෙනවා. ඉතින් ඒකේ වලත් ගැන සැලකිලිමත් වෙලා ඔයාලා මේ ප්‍රභේදය වගා කරලා බලන්න. ඇත්තටම කියනවා නම් ඔයාලගේ ගාඩන් එකට විචිත්‍ර බවක් ගෙන එන්නට මේ ඇග්ලොනිමා ප්‍රභේදය ගොඩක් ඉවහල් වෙනවා. ඒ වගේම තමයි මේ ඇග්ලොනිමා ප්‍රභේදය අපිට මෞෂාකයේ පැල මගින්, ඒ වගේම මෞෂාකයෙන් කදන් කොටස් මගින්,
මේෂාකේ මල්ලොලින් හටගන්නා බීජ මගින් ඒවගේම මේ ඇගලොනිම ප්‍රබේදයෙන් දැන් නවත්තම විදිර පත්‍ර මගෙනුත් පැළ බෝකරගන්නට අපිට පුළුවන්. ඉතින් අපි දැන් බලමු ඒ ඇගලොනිමා සාමාන්‍ය මෝරපු ගහකින් අපි කොහොමද පැළ ලබාගන්නේ කියලා. මේ වෙලාවේදී අපිට ඕන කරනවා සරම සරු ඇග්ලෝනිමා ප්‍රභේදයක්. ඉතින් මේකේ ප්‍රභේදයන් ගණනාවක් තියෙනවා කියලා මම ඉස්සෙල්ලා සඳහන් කරානේ. ඔයාලා සරම සරු ලෙඩ රෝග නැති පැලයක් මුලින්ම හොයාගන්න ඕන. ඔයාලට මේ පැලේ දැකලා දෙන්නේ නේද? මේක මම තියාගෙන හිටියේ මගේ ගේ ඇතුලේ ඉන්ඩෝ ප්ලාන්ට් එකක් විදියට. ඒ වුණාට මම මේ පැලය අවුවටත් හුරු කරා නැත්නම් මෙච්චර ලස්සන කර තියෙයිද ඔයාලට පේනව නේද? ඉතින් මේක ඉන්ඩෝ ප්ලාන්ට් එකක් විදියට ස්ටෝන්ස් දාලා එහෙම තිබුණු නිසා තමයි ඔයාලට මේ පැලේ වලංකටු කැබලි වගේක් එහෙම පෙනෙන්නට තියෙන්නේ. ඔයාලට පේනවා දැන් මේ මගේ ඇග්ලොනිමා ගහේ මලක් පිපිලා තියෙන. කවදාවත් ඇග්ලොනිමා ගහකට මලක් එන්න ඉඩ දෙන්න එපා, ඒ මල කපලා ඉවත් කරන්න. ඔයාගේ ගහේ මලක් පිපුණා කියලා කියන්නේ ඒ ගහේ සරු තත්ත්වය බාල වෙනවා කියලා ඔයාලට සංඥාවක් දෙන එක. ඉතින් දැන් මම අර හදාගත්ත පස්මිෂනේ තමයි මෙතෙන්ටත් යොදාගත්තේ. ඉතින් බලන්නකෝ මේ මගේ ගාගත්ත මෞෂාකේ මේ විදිහට පුංචි පැලේකුත් ඇවිල්ලා තිබුණා. ඉතින් පැලයක් අපිට වෙනවම හදාගන්න පුළුවන් මෞගහකින් එන. ඒ වගේම තමයි කඳන් කොටස් මගින්, පත්‍ර මගින්, මේ ඔයාලට පෙන්නපු මලේ බීජ මගින් තමයි මේ ප්‍රභේදයේ පැල ලබා ගන්න. ඉතින් අද මං ඔයාලට ඒ වර්ග කීපයක් කියලා දෙනවා. ඒ වගේම තමයි පත්‍ර මගින් කොහොමද පැල ලබා ගන්න කියලා එක්ස්පෙරිමන්ට් එකකුත් මං අද කරන්නට හදනවා. නමුත් ඒක වීඩියෝ එකේ නැහැ. මොකද ඒක එක්ස්පෙරිමන්ට් එක කරලා ඒක සාර්ථක වුණොත් මං ඔයාලත් එක්ක ඒක වෙනත් වීඩියෝ එකකින් ෂෙයා කරගන්නවා. ඉතින් දැන් මේ තියෙන්නේ පුංචිර තමයි මගේ ගහේ කඳ බේරලා තියෙන. නමුත් මලක් පිපුර නිසා මට හිතුණා මේ පැලේ කට් කරලා වෙනම ඉඳ ගන්නට ඕන කියලා. මොකද දැන් මේ විදිහටම තිබොත් මගේ පැලේ තවත් බාල වෙනවා. ඉතින් ඔයාලට පේනවනේ මේ කැපුම යොදාගත්ත හැටි වීඩියෝ එක මිස් වුණා. ඉතින් මෙන්න මේ විදිහට ආනතව තමයි අපි ඕනම ශාකයක කැපුමක් යොදාගන්නේ. මොකද මෞගහට අපි වතුර හරි මොනවා හරි වැටලා දිරීරයක් ආසාදිනුත් ඒක පෙරිලා යන විදිහට තමයි අපි මේ විදිහට මෞෂාකයකින් අත්තක් වෙන් කරගන්නට ඕන. ඉතින් මං වෙනදා වගේම අඩු වියදමින් හැමදේම ගෙදර කරන නිසා දිලීර නාශකයක් විදියට අදත් මං මගේ ඕකිඩ් වීඩියෝ එකේ වගේම මේ සඳහාත් පාවිච්චි කරන්නේ කියුටෙක්ස්. ඉතින් ඒක කොහොමද කරන්නේ කියලා ඔයාලට ගැටලුවක් තියෙනවා නම් මගේ ඕකිඩ් වීඩියෝ එකත් බලන්න. ඉතින් මේ මලත් මම මේ වෙලාවේදී මෙන්න මේ විදියට ඉවත් කරගන්නවා. මොකද දැන් මම මේ කොටස අලුත්ම පැලයක් විදියටනේ පොට් කරගන්න හදන්නේ. දැන් මේ මලත් එක්ක මම පොට් කරගත්තොතින් ඒ පැලය බාල වෙලා තමයි වැඩෙන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට මම කියුටෙක්ස් ටිකක් මෞගහේ ආලේප කරනවා. මොකද මෙතනින් දැන් අතුරුකිලි ගොඩක් දාන්න තමයි මෙයා මග බලාගෙන ඉන්නේ. ඉතින් මම මේ ඉවත් කරගත් අතු කැබැලි මෙන්න මේ විදිහට කොළ දෙකක් තුනක් මෙන්න මේද කඳ හොඳට බේරෙන්න ඕන නිසාම ඉවත් කර ගන්නවා. ඉතින් මං කිවනි කඳන් මගින් මේ පැලයත් බෝ කරගන්න පුළුවන් කියලා. ඉතින් මේ වගේ අඟලක කොටසක් මම මෙන්න මේ විදිහට ඉවත් කරගත්තා කඳන් කොටසකින් පැලයක් ලබා ගැනීමේ අපේක්ෂාවෙන්. ඉතින් මෙන්න මේ වගේ පොට් එකක් තමයි අද මම මේ කපාගත්ත අතු කෑල්ල ඉඳ ගන්න පාවිච්චි කරන්නේ. ඉතින් ලොකු දේවල් නැහැ. ඔයාලට අවශ්‍ය පොට් එකක් මේ සඳහා පාවිච්චි කරන්නට පුළුවන්. මම මේ වගේ පොඩි පොට් එකක් තමයි මේ අත්ත හිටව ගන්න පාවිච්චි කරේ. ඉතින් මේ විදියට පස් මාධ්‍ය පුරවලා ඔයාලට ඕනනම් මේකටත් යටටම ගල් දාන්න පුළුවන්. ඉතින් මම මේකේ නම් ගල් දැම්මේ නැහැ. මොකද මම මේ පැලේ පැලවුණායින් පස්සේ මේ පොට් එකේ තියන්නේ නැහැ වෙනම ස්ථීර බඳුනකට මාරු කරන නිසා. ඉතින් මෙන්න මේ විදිහට අපිට පුළුවන් පුංචි ආයුධකින් අපේ පැලත් මෙන්න මේ විදිහට වෙන් කරගන්න. ওই විදිහට වෙන් කරගත්තාම අපිට ඒ පැලෙත් වෙනම පොට් එකක ඉඳ ගන්න පුළුවන්. බලන්නකෝ ක්‍රම කීපයකින් අපිට මේ ප්‍රභේදයේ පැල බෝ කරගන්න පුළුවන්නේ. ව්‍යාපාරයක් වශයෙන් කරන කෙනෙකුට මේ වීඩියෝ එක වැදගත් වේවි. ඉතින් ඔයාලා ගෙදරත් දීර්ඝ කාලයක් තිස්සේ වැඩුණු ඇග්ලොනිමා ප්‍රභේදයන් තියෙනවා නම් මෙන්න මේ විදිහට ඔයාලට අලුත් පැල ලබා ගන්නට පුළුවන්. ඉතින් ශාක ප්‍රචාරණ ක්‍රම ගොඩාක් තියෙන නිසා ඔයාලට පැල විශාල සංඛ්‍යාවක් ලබා ගන්නට පුළුවන්. අල බලන්නකෝ දැන් මම මේ ඉවත් කරගත්ත පැලය බඳුන්ගත කරන්නේ කොහොමද කියලා. ඉන්පස්සේ ඔයාලට තවත් පසු මිශ්‍රණ අවශ්‍ය නම් ඒ ප්‍රමාණයත් බලලා මෙන්න මේ විදිහට ඇඟිල්ලෙන් පොඩ්ඩක් තද කරගන්නට පුළුවන්.
දැන් ඔයාලා දැක්කනේ මෙන්න මේ පොට් එකේ මම මෙන්න මෙතනින් තමයි මේ පුංචි පැලේ ඉවත් කරගත්තේ. අනිත් පැත්තේ මුකුත්ම පැල තිබුණ නැහැනේ. ඉතින් ඒ පැත්තේ මම පොඩ්ඩක් මේ විදිහට පස් බ්‍රෝල් කරගැනීමක් කරනවා. මගේ කඳන් කොටස මෙතන හිටව ගනවාට පේන මේ බල්බ වගේ තියෙනවා. අන්න ඒ වගේ තැන්වලින් තමයි මේ කඳන් කොටස් මගින් පැල බෝ වෙන්නේ. සමහර විට මේක එක පැලයක් බෝ වෙන්නටත් පුළුවන්, පැල දෙකක් වෙන්නටත් පුළුවන්. ඉතින් අපි බලමු ඉදිරියේදී මගේ මේ කඳන් කැබැල්ලෙන් පැල කීයක් ආවද කියලා. ඉතින් ගොඩාක් තද කරන්න එපා. කඳන් කොටස් මගින් මේ විදිහට පැල බෝ කර ගැනීමේදී සාමාන්‍ය මට්ටමින් පස් බෝල් කරලා තියලා මෙන්න මේ විදියට උඩින් පස් ටිකක් අතුරන්න. මේක තද කරන්නවත් එපා, මොකද නිදහසේ වැවෙන්න ඕන. දැන් මේකේ මුලක්වත් නැහැනේ ඒ කඳන් කොටසේ. ඒ නිසා අලුතෙන් මුල් දාලා තමයි පත්‍ර වැඩෙන්න ඕන. ඒ නිසා තද කිරීමක් කරන්න එපා, එයාට සැහැල්ලුවේ ඉන්න දෙන්න. ඉතින් අපි චාකේකට සැහැල්ලුවෙන් ඉන්න දෙන්න තරමට එයා හොඳින් වැඩෙනවා, හරියට දරු පැටියෙක් වගේ. ඉතින් මේ තියෙන්නේ මගේ මෞෂාකෙන් අපි කට් කරගත්ත ඒ අතු කැබැල්ල. ඉතින් සරුවි නේද? මම හිතනවා අදත් ඔයාලට මගෙන් කොමන හෝ පුංචි හෝ වැදගත් දෙයක් ගන්නට ලැබුණා කියලා. ඉතින් ඒ නිසා අනිවාර්යෙන් channel එක subscribe කරන්න, like කරන්න, කාට හරි මේ වීඩියෝ එක වැදගත් වෙයි කියලා හිතනවා නම් share කරන්න. ඉතින් මෙන්න මේ පත්‍ර මගින් පළඹව කරගලා මම ඔයාලත් එක්ක ඒක share කරගන්නම්. ඒ වගේම මේ ප්‍රභේදයට ඔයාලට යාරමිලා කියන පොහොර වර්ගය යොදා ගන්න පුළුවන්. ඉතින් ඒ පොහොර දාන්නේ කොහොමද කියලා මම විස්තර ඇතුව කියලා දීලා තියෙනවා මගේ රෝසමල් වගාව පිළිබඳ කලින් කරපු වීඩියෝ එක. ඉතින් මේ වීඩියෝ කරලා ගොඩාක් කල්, නමුත් අප්ලෝඩ් කරන්න ඕනේ වැඩත් එක්ක බලනකොට මෙන්න මේ වෙලාවේදී. හොඳින් මතක තියාගන්න මේ ශාකයට අපිට N+ පොහොර තමයි අවශ්‍ය වෙන්නේ. ඔස්මකට හරි යාරමිලා හරි N+ම ගන්න, K+ ගන්න එපා. මොකද මේ ශාකේ අපි මල් හට ගැනීම සිදු කරගන්නේ නැහැනේ. අපිට අවශ්‍ය වෙන්නේ මෙහියන එක මලත් කපලා ඉවත් කරගන්නට. ඉතින් ඒ ගැන සැලකිලිමත් වෙලා ඔයාලා පොහොර යොදන්න වග බලා ගන්න. ඉතින් අදට ගිහින් එන්නම්. වීඩියෝ එක ප්‍රයෝජනවත් නම් කමෙන්ට් එකක් දාන්න. ඉතින් ඔයාලගේ පුංචි පැටවෝ එක්ක සතුටින් පරිස්සමින් ආදරෙන් ඉන්න. ගිහින් එන්නම්.